හෙලෝ ෆ්‍රෙන්ස්, ගුඩ් මෝනිං. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මම දැන් මේ ඉන්නේ සිනමන් බේ බේරුවල හොටෙල් එකේ. ඉතින් මේ ඇවිල්ලා මගේ පාට් 2 වීඩියෝ එක සෙකන්ඩ් ඩේ එකේ වෙන සිදුවීම් තමා මම මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක ෂෙයා කරගන්න ඉන්නේ. ඉතින් ඉසල වීඩියෝ එක ඔයාට මිස් වුණා නම් ඒක බලලෙන්න. එතකොට ඔයාට හොඳ අයිඩියාක් ගන්න පුළුවන් මම කරන්නේ මොනවද, කොයි වගේ රූම් එකකද මං ඉන්නේ, ඒ වගේම ඊට ඉස්සෙල් දවසේ මම මොනවද කරේ කියලා. ඉතින් අද මේ එතන ඉඳන් මුළු දවසම වෙන දේවල් එන්න එන්ජොයි කරමු මාත් එක්ක යන්. ඉතින් අපිට අද දවසේ බුෆේ තියෙනවා දෙකක්, මීල්ස් දෙකක්, බ්‍රෙක්ෆස්ට් ලන්ච් දෙකම එන්ජොයි කරමු. පූල් එක පැත්තට යන්, හොටෙල් එකෙත් වටයක් දාලා ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේ වීඩියෝ එකෙන් ගමු. ඒත් එක්ක මතක් කරන්න කැමති ෆුල් රූම් ටුවර් එක තියෙනවා මේ හොටෙල් එකේ, මගේ පාට් 1 එකේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉවරලා ඒ වීඩියෝ එකත් බලන්න, එතකොට ඔයාලට හොඳ අයිඩියාක් ගන්න පුළුවන් මම මොනවද මේ හොටෙල් එකේ මුලින් ඉඳන් කරේ කියලා. ඉතින් රූම් නම්බර් 232 තමයි ඉන්නේ. ඉතින් උදේ පාන්දරම යන්න හිතුවා ඔයාලත් එක්ක එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න බුෆේ එකට සෙනගෙන්න කලින්. ඉතින් ලස්සන පූල් එක මෙතන තියෙනවා, ඒත් එක්ක මෙහා පැත්තේ අපේ බුෆේ ඒරියා එක තියෙනවා. ඉතින් යන් එක්ස්පීරියන්ස් කරමු මේ සිනමන් බේ බේරුවල් හොටෙල් එකේ බ්‍රෙක්ෆස්ට් බුෆේ එක කොයි වගේද කියලා. ඉතින් මං ඉස්සෙල් වීඩියෝ එකෙත් කිව්වා මේ වීඩියෝ එක තාජ් කියන මං සුපුරුදු විදියට මගේ මීල්ස් වල වීඩියෝ එක වෙනම වීඩියෝ එකක් විදියට තමයි ගේන්නේ. ඉතින් ඒ මීල්ස් වල ඉන් ඩීටේල් වීඩියෝ එක ඊළඟට ගේන්න බලාපොරොත්තු වෙමින් මම මේ වීඩියෝ එකේ ෂෝට් ඇන්ඩ් ස්වීට් මගේ බ්‍රෙක්ෆස්ට් එක ඊළඟට ලන්ච් එක ගැන මං උඩින් පෙන්නන යනවා. ඒත් ඉන් ඩීටේල් වීඩියෝ එක ඊළඟට බලාපොරොත්තු වෙන්න. මොකද මේ වීඩියෝ එකේ ඔක්කොම එකට කරන්න ගියොත් වීඩියෝ එක ටිකක් දිග වෙනවා, සහ මට වෙනම කරාම මේ කෑම ගැන ඔයත් එක්ක ලොකුවටම ෂෙයා කරගන්න පුළුවන් වෙනම වීඩියෝ. ඉතින් අපි යමු බ්‍රෙක්ෆස්ට් එක එන්ජොයි කරන්න. ලොකු වරයිටි එකක් තියෙනවා අපිට එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් යන් ඉක්මනටම ඊට පස්සේ මේ වීඩියෝ එකේ එන්ජොයි කරමු හොටෙල් එකේ වටේ ඇවිදලා. ඉතින් අන්තිම වෙනකන් ඉන්න මගේ වීඩියෝත් එකතු වෙලා, ඒ වගේම channel එකට අලුත් නම් ඔයා subscribe කරලා set වෙන්න, ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් ගේනවා. හොඳයි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අපේ බ්‍රෙක්ෆස්ට් ලොෆේ එක මේ විදිහට එක්ස්පීරියන්ස් කරන ගමන් අපේ ඉන් ඩීටේල් වීඩියෝ එක ඊළඟටත් බලන්න බලාපොරොත්තු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න. දැන් යන් අපි පූල් එක පැත්තට. ඉතින් බ්‍රෙක්ෆස්ට් එක අරගෙන එන්ජොයි කරලා ඉවර වෙලා තමා දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අවුවත් ඇටිලා තියෙන්නේ, පැත්තකට විතර කියවන වෙඩිලා තියෙනවා. ඉතින් ඉක්මනට බහිමු, අපේ ලන්ච් එකක් තියෙනවා. ඉතින් ඒකත් බලාපොරොත්තු වෙන්න. ඉතින් මේ හොටෙල් එකේ වටයක් දාන ගමන් පූල් එකෙත් එක්ස්පීරියන්ස් එක ගමු කොයි වගේද කියලා. ඉතින් මගේ පරණ වීඩියෝ එකක් තියෙනවා මං ඊයේ පූල් බැස්ස විදිය ගැන. ඉතින් අද දවාලේ ඊයේ හවස. ඉතින් අද නියම එක්ස්පීරියන්ස් ගන්න ඉතාලි ඉන්න. ඉතින් ක්‍රිස්මස් නිසා ඔයාලට ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන ටිකක් පරක් වුණාට මම මේ හොටෙල් එකට යන්නේ 2023 ඩිසెంబර් වල. ඉතින් ගයිස් ඔන්න අපේ බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ඉවරලා මේ තියෙන view එක ලස්සන බලන්න ආවා. ඉතින් ෆොටෝස් ටිකක් එමු ගහලා ලස්සන විඳිනවා. ඉතින් අවුව තරතම තියෙන pool එකට අවුව එතන එක පැත්තකට යනවා. ඉතින් මේ beach එක පොඩ්ඩක් බලන්න යන්න. ඉතන අර natural pool එකක් වගේ තියෙනවා මේ මොදි එතන නාන පුළුවන් දේ කට්ටි නානද කියලා බලන්න. කට්ටි නානා නම් අපි එතනට ගිහින් නාමු. ලස්සන වීඩියෝ එකක් ඉදිරිපත් කරමු. ඉතින් පූල් එකකටත් පහිනවා අද උදේ. ඉතින් මගේ ඊයේ දවසේ වීඩියෝ එක බලලා නැත්තම් ගිහිල්ලා බලන්න. රූම් ටුවර් ෆුල් ඩීටේල් විදියට කරලා තියෙනවා සින්මන් බේරුවල. ඉතින් අද දවසේ මොනවාද කියලා මේ වීඩියෝ එකටම බලමු. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. අපි පූල් ගිහිල්ලා බීච් ඒරියාත් එක්ස්පීරියන්ස් කරමු. ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් එකද වෙලා ඉන්න. මෙතන ෆ්‍රෙන්ඩ්ස් නැචරල් පූල් එකක් වගේ හැදිලා තිනවා ගල් පරයකින්. ඒ රැලියන එක නැවතිලා තිනවා. එතන ලොකු ගැඹුරක් නැහැ. අවසරවට එහෙම ගොඩක් කට්ටිය ස්විම් කරනවා. ඉතින් මෙතන දැන් ටිකක් විතර අවුව නිසා සෙනඟ පොඩ්ඩක් අඩුයි. ඒ වුණාට මාරම ලස්සන view එකක් තියෙනවා මේ ගල් පරෙත් එක්ක. නැචරල් පූල් එකක් වගේ හයියෙන් රැලි ගහන්නේ. පූල් එක වගේ calm අපිට enjoy කරන්න පුළුවන්. මාරම ලස්සනයි. ඉතින් අපි පොඩ්ඩක් වටේ ඇවිදලා බලමු කොයි වගේද කියලා. බීච් එක නම් මාරම ලස්සනයි ඇත්තට. මේ පේන අයිලන්ඩ් එකට බෝට් රයිඩ්ස් තියෙනවා. මම පරණ වීඩියෝ එකේ මගේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ ලෝකල් රේට්ස් ෆොරින් රේට්ස් දෙකම කිව්වා. ඉතින් මෙතනට ඇවිල්ලා බෝට් රයිඩ් එකක් යන්න කැමති නම් එතනට ගිහිල්ලා වුණත් එන්න පුළුවන්. ඒ වගේ මෙතන ලයිට් හවුස් එකකුත් තියෙනවා, අට බලා ගන්න පුළුවන්.
ගයිස් පූල් බහින්න තමයි යන්නේ බ්‍රෙක්ෆාස්ට් කරන් ඊට පස්සේ බැලි වෙලා අපිට ලන්ච් එක තියෙනවා 12ට තමයි චෙක් අවුට් තියෙන්නේ ඉතින් පූල් එකට යනවා වහින් ඉතින් පූල් එක කාට ගිහලා හම්බෙමු ඉතින් මම පරණ වීඩියෝ එකෙත් ඊයේ පූල් බස් එක ගැන දාලා තියෙනවා ඉතින් ඒකත් බලන්න ඊට පස්සේ මේක බලන්න එන්න තෝ ලොකු අයිඩියාක් ගන්න පුළුවන් होटल चेकिन दवा हवस वेस टीका अब पाया तीन लसंट इंदा गण एक्सपीरियंस लसंट गण बोलो ब्रेक्फास्ट मैं दहाँ पूल एंजॉय मैं अभी अरपत्र स्वीमें अरपत्र अतंकी आइए ගයිස් පූල් එකේ ශ්‍රී ලංකාව ඉවරලා දැන් මේ අන්න තමයි දැන් අපිට 12ට චෙක් අවුට් තියෙනවා දැන් 11 පාට ගිට්ටු කරලා ඉතින් උඹන්ටම වොෂ් එකක් දාලා රෙඩි වෙන්න ඕනේ ඉතින් ලන්ච් බුෆේ එකෙන් සෙට් එකම ඉතින් හොටලේ ගත කරන අන්තිම පැය කිහිපේ ඉතින් අපි උඹන්ටම මුලින් ගිහලා සෙට් වෙමු අතන මේ වෙනම ෂෝ එකකුත් යනවා අර අතන ඔකත් දන්නේ මේ දැන් පටන් ගන්න පූල් එකේ පැත්තේ මම වුණා නිකන් ගේම්ස් පොඩි අවුරුදු ගේම්ස් වගේ තියෙනවා හොඳයි ඉතින් මේ අපි ගිහිල්ලා චේන්ජ් එකක් එම දාලා ඉපන්න අපි සෙට් එකමු අපේ ලන්ච් එක ගන්න ඕනේ ඔන්න ෆ්‍රෙන්ඩ්ස් රූම් එකට ඇවිල්ලා චේන්ජ් එකක් දාලා නාලා කරලා එහෙම තමයි ඉන්නේ ඉතින් හොඳටම බඩගින්න ඉන්නේ අපේ රූම් එකක් දීලිවිලා චෙක් අවුට් වෙලා තමයි අපේ ලන්ච් එක එක්ස්පීරියන්ස් කරන්න යන්න ඕනේ ඉතින් අවසාන විදියට ඔයාලට මම පොඩ්ඩක් පෙන්නන්නම් මේක තමයි අපේ බල්කනි එක ඉතින් ඊයේ වීඩියෝ එකේ මම එක පෙන්නවා මේ වීඩියෝ එකෙත් පොඩ්ඩක් පෙන්නන්න කියලා හිතුවා ඉතින් ලස්සන मिले तीन इवागे मैं लुक रूम लसन बाूम वाश्रूम तीन इधं दोलहाट चेकअटेला आप इट पास मीडियट लंच एक्सपीरियंस करना तीन नहीं एक्सपीरियंस मार मीडियट एंजॉय करा टाइम मेक टिक आवा चेकअट टाइम मेकट थिंक मे तीन आप लंच ब्रेकफास्ट डिनर बुफे सर्व करना एरिया इतना यहाँ पे तीन इवागे बेबी किड्स पूल या प्लेइंग एरिया ගිහිලා සෙටම් අරන මට කාරලේ අර නාන
චිකන් එක තියෙන විදිහට අපේ ලන්ච් බුෆේ එකත් එක්ස්පීරියන්ස් කරලා ඉවරුණා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් කීප විදිහට ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න ඉන් ඩීටේල් කෑම ගැන vlog එක. 2023 ඩිසెంబර් ටික පරක්කුණා වීඩියෝ එකට ඒ හිඳ තමයි මේ ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වොන්න ඉතින් අපිට අපේ චෙක් අවුට් ටයිම් එක ඇවිල්ලා තියෙන ඉතින් පොඩි වෙලාවක් එක්ස්පීරියන්ස් කරලා ඉවරලා ලස්සන බලලා chill එකේ ගෙදර යන්න තමයි දැන් අපිට තියෙන්නේ. ගත ෆොටෝස් වගේක් තියෙනවා. ඉතින් ඒවත් මම ෂේප් එකේ මේ වීඩියෝ එකේ පෙන්නගෙන යන්නම් ඔයාලට. කොහොමද කියලා කියන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ඉමෝජියක් හරි දාන්න. ඉතින් ඒක ලොකු උදව්වක් වෙනවා මට ඔයාගේ අදහස දැනගන්න. ඉතින් වීඩියෝ බලන වගේම ලයික් එකක් දාන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක නොකරම. මේක තමයි ග්‍රෑන්ඩ් එන්ට්‍රන්ස් එක. ඉස්සෙල් වීඩියෝ එකේ අපි එද්දි පෙන්වුවා. හොඳයි, ඔන්න අපේ ටයිම් එක ඇවිල්ලා තමයි ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ. ඉතින් වීඩියෝ දෙකක් පුරාට අපි මේ සින්මන් බේ බේරුවෙලක එන්ජොයි කරා. ඉතින් තව එක වීඩියෝ එකක් තියෙනවා එන්න. ඉතින් මේ වීඩියෝ එක නම් ඉස්සෙල්ලම බැලුවේ දැන් ගිහිල්ලා මගේ ෆස්ට් වීඩියෝ එක බලන්න මේකට ඉස්සෙල්ල කාරීටම. ඉතින් මේකට පස්සේ දාන්නේ හරියටම මේකේ ඉන් ඩීටේල් මීල්ස් vlog එක. ඉතින් ඒකත් බලාපොරොත්තු වෙමින් ඉන්න. දැන් චෙක් අවුට් වෙලා යන්න තමයි හදන්නේ සින්මන් බේ බේරුවෙලකෙන්. ඉතින් වා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තාමත් channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඒ වගේම තව ඔයාට කැමති බලන්න හිතෙන videos තැන් තියෙනවා නම් comment කරලා කියන්න. ඉතින් ඒ වලටත් මම යන්න උපරිම try එක දෙන්නම්. ඒ වගේම improve වෙන දේවල් තියෙනවා නම් ඔයා කැමති වෙන suggestions තියෙනවා නම් ඒවත් පල්ලෙහෙන් comment කරන් යන්න. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඔයාට සුබ දවසක්.